සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම පවත්ව ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයාලා ක්‍රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. කාන්තාවන් රැකියාවලට යොමු වීමේදී උපරිම වයස් සීමා ඉවතට හෙරොයින් කිලෝ 150ක් සහ ටී 56 උණ්ඩ 3000ක් කැවුමාගේ නිවසේ අනිසි මානව හිමිකම් යහපත් පරපුරක් ගොඩනැගීමට බාධාවක්ද මේ ඔක්කොම බටහිර සංස්කෘතියෙන් ආපු රාජ්‍ය නෝන සංවිධානවල දේශපාලන විකාර විදිහට තමයි මම දකින්නේ एक दिन क्रिकेट लोक कुशलाने कुशल चनित पेरेराट अहिमी वी में अवदान मा एक सिय पनास हतकट मरु केंदवु इथियोपिया याने कलुपे टिय स्वागेने අද මානව හිමිකම් අනසිලස ගුරු භූමිකාවට මැදිහත් වීම යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමේ කාර්යයේදී අභියෝගයක් බවට පත් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මාතර කොකාවල මහවිද්‍යාලයේ සේවා සමර උත්සවයට එක්වමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ දරුවාගේ විනය පාලනය කිරීම පාසල තුලින් සිදු කිරීම අපේ රටේ සාම්ප්‍රදායිකව සිදු වූවක් බවයි. අද පෙරවරුවේ කොකාවල මධ්‍ය මහාවිද්‍යාලයේ වෙත ගිය ජනාධිපතිතුමා එහි සිසු දරුවන් මහත්තරසරින් පිළිගත්තා. ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ විද්‍යාලයේ ඉදිකරන ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරුණු ජනාධිපතිතුමා අතින් ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ සිසු ක්‍රියාකාරකම් දැකබලා ගැනීමට එක් වුණා. විදුහලේ හිටපු විදුහල්පතිවරයෙක් සහ ගුරු මෑණිවරියක වන එමින්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේද මුල් කුරුවරුන් වන සිරිසේන විජේසිරිවර්ධන ගුරුපියාණන්ගේ සහ කුසුමා විජේසිරිවර්ධන ගුරු මෑණියන්ගේ ඡායාරූපවලට පුෂ්පෝපහාර දැක්වීමද ජනාධිපතිතුමා සිදු කළා. බෑතර විද්‍යාලයේ ආදි සිසු සංසදයේ මකින් ඉදිකිරීමට යෝජිත අංග සම්පූර්ණ ක්‍රීඩා මණ්ඩපය සඳහා මුල්ගල් තැබීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ඉදිකිරීම වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක්ද ජනාධිපතිතුමා සිදු කළා. එහිදී වැස්ස සිටි පිරිසැමතු ජනාධිපතිතුමා පැවසුවේ කලාතුරකින් වූ වැරැද්දක් හේතුවෙන් ගුරුවරුන් දරුවන්ට දඬුවම් ලබා දීම පිළිබඳ සමාජය තුළ විවිධ මත පළබුවද යහපත් සහ ගුණකරුක සමාජයක් පිළිබඳ ගුරුවරයා සතු කාර්යභාරය අසීමිත බවයි. මම කෘෂිකර්ම ඇමති කාලේ සිරිසේන විජේසිරිවර්ධන මෑණිතුමාට පොළොන්නරුවට ආරාධනා කරලා 2000ක් ඉන්න විශාල උත්සවයක් පවත්වලා මගේ ගුරුතුමාට මම ගුරු උපහාර පැවැත්තුවා. තමාගේ ගුරුතුමාට දන ගහලා වඳිනවා. මේ වගේ ඇමතිවරු කී දෙනෙක් මේ රටේ ඉන්නවද කියලා කතු වැකියක් ලියලා තිබුණා. ගුරු ගෞරවය, ගුරු භක්තිය, ගුරුවරයාට තිබෙන ආදරය දරුවනේ ඒ විදිහයි අපේ. අද දරුවන්ට දඬුවම් කරන්න බෑ. අතක් අල්ලලා පොඩ්ඩක් රිදවන්න බෑ. ඒ වුණොත් පොලිසියට යනවා, පැමිණිලි දානවා, මානව හිමිකම් ගුරුතුමාලව ගෙනියනවා උසාවියට. ගුරු මෑණි කෙනෙක්, පිය කෙනෙක් අතින් වැරද්දක් වෙනවා ඇති බොහොම කලාතුරකින්. නමුත් මම දන්න විදිහට 99%ක්ම ගුරුවරයෙක් දඬුවමක් දෙනවා නම් දරුවෙකුට ඒ දරුවා හදා ගැනීමේ පවිත්‍ර චේතනාවෙන් මිසක් අමානුෂීය විදිහට දරුවන්ට දඬුවම් දීම නම් නොවේ. දැන් පහුගිය දවසක දරුවන්ට ගහනවායි කියලා වේවැල් පිට්ටු එන්ජිඔ එකක්. මේවා ඔක්කොම බටහිර සංස්කෘතියෙන් ආපු රාජ්‍ය නෝන සංවිධානවල දේශපාලන විකාර විදිහට තමයි මම දකින්නේ. අපිට අපේ රට වශයෙන් ගත් විට නිදහස් අධ්‍යාපනයේ තුල මේ අතීත අත්දැකීම් සමග අද දවසේ වර්තමානයේ තිබෙන ගැටලු සහ අභියෝග තේරුම් අරගෙන හෙට දවස අනාගතය අපි ජාතියේ යහපත සඳහා ශක්තිමත් කරන්නට ඕනේ. ජනාධිපතිතුමා විද්‍යාලයේ දරුවන් සහ දෙමව්පියන් සමග සුහද කතා බහකද නිරත වුණා. රටේ ආර්ථිකය ස්ථාවරත්වයේ කරා ගෙන යන ගමන ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹදී පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
तरुण लांकेय व्यवसायक मंडले विसिवन संवत्सर उत्सवय जनाधिपति मैत्रीपाल सिरिसेन मेतुतुमागे हा अग्रमात्य रणिल विक्रमसिंह महताके प्रधानत्वेन कोलपति पेवत्तुना तरुण लांकेय व्यवसायक मंडले हिटपु सभापति दिनुक हेट्टियारच्चि महता एम तनुतुरे वगकीम नव सभापति अमिंद्र रोद्रिगो महता वेत भारदीमद सिदु केरुना मेति एमतिवरु नेतुलु पिरिसक मेम अवस्थावट एक्व सिटिया global situation that been unstable we also had to face an unstable economy in sri lanka asthayi aarthika tattwekata loke anek watwal menma sri lankawat muhuna de thibenawa enisa aarthike sthavar kirimata api katiyutu kalayutui 2015 di prathamika sheshya pawathune runagayeka namuth denna danagayak gena thibenawa eka yahapat aarthikayak pennum karanawa 2018 wasaredi api rate apanayana wedivila thiyenawa api den අපේ රටේ ආර්ථිකය ස්ථාවරත්වය කරා ගෙන යන ගමන ආරම්භ කරලායි තියෙන්නේ. තව අවුරුදු 5කින් හෝ 6කින් ඒ හැම දෙයකම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ සඳහා දීර්ඝ කාලීන ආයෝජන සිදු කර තිබෙනවා. අපි තවදුරටත් උත්සාහ කරන්න ඕනේ අපනයන ප්‍රමාණය තවත් වැඩි කරගන්න. කාන්තාවන් රැකියාවලට බඳවා ගැනීමේදී උපරිම වයස් සීමාව ඉවත් කරන බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. පෞද්ගලික ආයතන වල සේවකවන්ගේ ප්‍රසූත දීමනාවෙන් 50% ප්‍රමාණයක් රජයේ මගින් පියවීමට බලාපොරොත්තු වන බවයි අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා ප්‍රකාශ කළේ. මේ අතර අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම හෙට පැවැත්වෙනවා. අපි ගිය අවුරුද්දේදී නීති ගෙනාවා විශේෂයෙන්ම අම්මා කෙනෙකුට මෞකිරි දීමේ නීතිමය අයිතිය ලබා දුන්නා වැඩපොලේදී ලබා දෙන්න පුළුවන් කියලා. ඒ වගේම ප්‍රසූත නිවාඩු ලැබෙනකොට තිබුණ නීතිය ඇවිල්ලා දවස් 84ක් මවකට ලැබුණා පළවෙනි දරුවා ලැබෙනකොට. දෙවෙනි දරුවා තුන්වෙනි දරුවාට දවස් 42යි. අපි ඒක වෙනස් කළා. හැම දරුවෙකුටම දවස් 84ක් මවට ලැබෙනවා. නමුත් පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. පුද්ගලික අංශයේ මේ අයව බඳව ගන්න අදිමදි කරනවා. පුද්ගලික අංශයට වියදම වැඩි කියලා. ඒ නිසා මංගල සමර වීරැමි එතුමා යෝජනාවක් ඉදිරිපත් කළා ප්‍රසූත නිවාඩු වියදමෙන් කොටසක් 50% කේ කොටසක් රජයක පියවනවා ඒ කර්මාන්තයට හෝ ඒ විවසායට ඒ ආයතනයට ඒක පියවනවා මේක කරලා තියෙන්නේ කාන්තාවන් ශ්‍රම බලකායට ඇතුළු වීම ඉදිරියෙන බාධාවක් ඉවත් කරන්නට තරුණියක් ඉගෙන ගන්නවා අවුරුදු 25ක් වෙනකොට විවාහ වෙනවා අවුරුදු 30ක් වෙනකොට දරුවෙක් ලැබෙනවා දරුවන් දෙන්නෙක් තුන් දෙනෙක් ලැබෙනවා ගෙදර ඉන්නවා ඊට පස්සේ අවුරුදු 40ක් විතර වෙනකොට ඒ අම්මා හිතනවා මම ඉගෙන ගත්තා නැත්නම් මට පුහුණුවක් තියෙනවා මට ඕනේ රැකියාවට යන්න. එතකොට පත්‍රයේ රැකියාව තියෙනවා. නමුත් ඒකේ කියනවා අවුරුදු 35කට අඩු වයසට පමණයි මේ රැකියාවට ඉල්ලුම්පතක් යොදවන්න පුළුවන් කියලා. මේ වගේ වයස අනුව වෙනස්කම් කරනවා. අපි ඒ බාධකයක් මේ වසරේදී නිත්‍යානුකූලව ඉතිවත් කරන්නට යනවා. අද රැකියාවක් ලැබෙන්නට ඕනේ වයස අනුව නෙමෙයි, හැකියාවයි සදාචාරය අනුව. රියානු තුරකින් මේගිය බොරැල්ල පොලිසියේ රතවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවසන් කෞරව දැක්වුවා. සරච්චන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කණත්තේදී අද පස්වරුවේ සිදු කෙරුණා. බොරැල්ල පොලිසියේ රතවාහන අංශයේ ස්ථානාධිපතිවරයා බම්බලපිටිය ප්‍රදේශයේදී අනතුරට ලක්ුණේ පසුගිය පෙබරවාරි 24 වනදායි. තුවාලලැබූ ස්ථානාධිපතිවරයා ජාතික රෝහලේ දැරි සත්කාර එකකේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී පෙරද රාත්‍රියේ මිය ගියා. ඒ මහතාගේ දේහය බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබුණා. මල්ශාලාව වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේහයට අවසන් කෞරව දැක්වුවා. අනතුරුව ඥාතීන් හමු වූ ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා ඔවුන්ට සිය ශෝකය පළ කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, කථානායක කරෝ ජයසූරියන මහතුරුන් සහ මැති ඇමතුරුන් කීප දෙනෙකුද දේහයට අවසන් කෞරව දැක්වුවා. මෙම අනතුර සම්බන්ධයෙන් අකණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මකයි. අනතුර සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථයේ පැදවූ පුද්ගලයා මෙවන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද නීති ක්‍රියාත්මක කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අපරාධ කල්ලි සමාජික කැලුම් ඉන්දික හෙවත් කැවුමය නායගේ නිවසේ තිබී හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150කට අධික තොගයක් සොයාගෙන තිබෙනවා. T56 ගිනිඅවලට යොදන පතරම් 3000ක් සහ ගිනි අවිත් දෙකක්ද මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පිටිය බණුසේ තිබී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. පණිපිටිය ප්‍රදේශයෙන් දියමන්තියක් පැහැර ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සකරු වන්නේද මොහොයි. අයවැය දෙවන වර කියවීමේ විවාදයේ පස්වන දිනය අදයි. මැති ඇමතිවරුන් රැසක් අද දිනේත් විවාදයේදී අදහස් පළ කළා.
අපිට ආත්ම විශ්වාසයක් තියෙනවා මේ අවුරුද්ද ජනාධිපති වර්ණය තිබ්බහම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා දිනණයක අනිවාර්යයි කියන විශ්වාසය තියෙන නිසා තමයි මූල්‍ය විනය ආරක්ෂා කරලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ ඒකයි ඒ නිසා ප්‍රාථමික ඉතිරය තලදේශීය නිෂ්පාදනයේ 0.6 ඉඳලා අපි විශ්වාස කරනවා 1.45කට ඉහළ ගෙනියන්න බලාපොරොත්තු වෙනවා මේ මූල්‍ය විනය ආරක්ෂා කරලා තමයි මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙන්නේ ආර්ථිකයේ සාමාන්‍යයෙන් දැන් පවතින වර්ධන වේගය 100%ට මදක් වැඩි වර්ධන වේගයක් ඊට වඩා අඩු වර්ධන වේගයකට පරිවර්තනය කරන අයවැයක් හැටියට පමණයි අපට මේක දකින්නට තියෙන්නේ. ඉතින් එදා හිට අම්මාට විමල් වීරංශ මැතිතුමා හැමදාම විවේචනයක් කරුවා මිසක් කවදාවත් රටේ දියුණුව ගැන එතුමාගේ ප්‍රසාදයක් ලැබුණේ නැහැ. විශේෂයෙන්ම රටේ ජීවත් වෙන අහිංසක ජනතාවට බරක් නොදී තමයි මේ යෝජනාවල් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක අගය කරන්න ඕන. මේක ප්‍රායෝගික අයවැයක්. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඒ අවුරුදු 10 රටේ නායකයා හැටියට හිටපු කාලේ රෙකෝඩ් එක මොකද්ද? කෘෂිකර්මියෙත් නැහැ, කර්මාන්තයත් නැහැ. මේ අවුරුදු 10 මොකද්ද අපි කරේ? මේ රට එකතැනක පල් වුණා. මොකද්ද එයාලගේ මූලධර්මය කියලා මම අහන්න කැමතියි. මේ අලුත් ඩිජිටල් යුගයේ අපි බලන්නේ මේ රට ස්මාර්ට් ආර්ථිකයක් කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා කරේ ජිල්මාට් ආර්. මේ අයවැය ආදායම් වගේ හරියටම දෙගුණයක් තියෙනවා වියදම. ඒ දෙගුණේ හොයාගන්නේ කොහොමද? ඒ නිසාම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අපි අපනායනය වැඩි කරන්න. මේක එකවර කරන්න බෑ. අපි බලාපොරොත්තු වෙන අවුරුදු දෙකක් ඇතුළ අපට අපේ ආදායම සහ වියදම සම කරන්න පුළුවන් තැනකට ගෙනියන්න. ඉදිරි අවුරුදු 5 තුල අපි උත්සාහ කළ යුත්තේ පක්ෂ ભેදය අනෙකුත් ભેදයල් පැත්තකින් තියලා රටක් විදියට අපි මේ ඉන්න ස්ථාවරයේ ඉඳලා තව අඩි ගණනාවක් පණින්න පුළුවන් ආර්ථික වැඩපිළිවෙලක් හදන ක්‍රියාදාමය තමයි අපි කල්පනා කළ යුත්තේ කියලා මම විශ්වාස කරනවා. මේ වසරේ තමයි කවුරුත් දන්නවා රජයට වැඩියෙන්ම ණය වාර්ෂිකය ගෙවන්න තියෙන අවුරුද්ද. 2015 ඒ නැවත තිබිච්ච රජයට ගියා නම් එදා ජයග්‍රහණ කිසිම රටකින් ආපහු ඒ පොලිය ගෙවන්නවත් මුදල් හම් වෙන්නේ නැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවා එදා අකුලගෙන ගියා ණය දෙන එක නතර කරලා. මේ අවුරුදු 4ක කාලය තුල රාජ්‍ය ආයතන වල සිද්ධ වෙලා තියෙන දූෂණ වංචාවල එකතුව රුපියල් බිලියන 2500යි. බිලියන 2500ක් එතුමා කියනවා හිමුණා කියලා. මොන පදනමක් මතද මේ දත්ත එතුමා ඉදිරිපත් කරන්නේ? කිසිම වார்த்தාවක් නැහැ. එතුමාගේ මේ හීනමානයක් හැටියට මා දකින්නවා. මේ වගේ වන්දි බට්ට අදහස් තිබෙන රාජපක්ෂට ගහනකොට සමහර කඩේට නේද එතුමාලා එතුමාගේ කතාවට බාධා කරන්න එපා. බය නැතුව කතා කරනවා. රාජපක්ෂ ස්කොඩ් එක නැගිටිනවා. මොන වුණත් මේ අවුරුදු 4 මිනිස්සු මරලා නැහැ. සුදු වෑන් නැහැ. ලසන්ත වික්‍රමතුන් කරලා මාර වගේ කට්ටිය මරලා නැහැ. ජනාධිපති වර්ණයෙන් පසුව ආයෙත් අපි මෙවැනිම අයවැයක් ඉදිරිපත් කරනවා කියන එක මේ අවස්ථාවේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. කිසිඳු මැතිවරණයක් ඉලක්ක නොකර සකස් කළ අයවැයේ ප්‍රමුඛ අරමුණ වුණේ රටේ අනාගතය ශක්තිමත් කිරීම පමණක් බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. අයවැය යෝජනා සම්බන්ධයෙන් කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී එම මහතා මෙම අදහස් පළ කළා. This is a very difficult budget in the sense, you know, we were under many constraints, and as you know, there is no need to bluff. We are within an IMF program, and when Mangal and I met මෙවර අයවැය සකස් කිරීමේදී විවිධ ගැටලු මතුවුණා. ඒ පසුගිය කාලයේ තිබූ විවිධ බලවේග හේතුවෙන් IMF වැඩසටහනේ ප්‍රධානීන් හමු වෙන්න මංගල ඇමතුමා සමග මමත් එක්ුණා. මීට පෙර IMF එකේ ගනුදෙනු වලට අපි යටත් වුණා. එහෙත් පසුගිය දින 52ක කාලයේදී IMF ගනුදෙනුවේ වෙනස්කම් සිදු කළ තියෙනවා. සහතික ලත් ගණකාධිකරණ කළමනාකරණ ආයතනයේ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ආර් වටවල මහතාද මෙහිදී අදහස් පළ කළා. මේ අයවැයේ විශාල මුදලක් අපේ වෙන් කරලා තියෙනවා වියදම. අපිට ආදායම ඒ වගේම ලබා ගන්න ඕන. හැබැයි වියදමයි ආදායමත් බලපුවාම බිලියන 685ක් පමණ පරතරයක් පෙනෙනවා. එම නිසා මේවා දියුණු කිරීමට නම් අපේ වියදම කපා හැරීමට උවමනායි, නැත්නම් අපේ ආදායම වැඩි කර ගන්න ඕන. ඉතින් ආදායම වැඩි කිරීමට නම් විශේෂයෙන්ම අපනයනය කර්මාන්ත ආරම්භ කරන්න ඕන. පාස්පෝර්ට් කාර්යාලයේදී බැලුවොත් විශාල මුදලක් ඒ අය උපයනවා. මේ වගේ සෑම අමාත්‍යංශයක්ම කිව්වොත් 25% ඒ අයගේ වියදම කපා හරින්න ඕන, නැත්නම් ඒ අය ඒක උපය ගන්න ඕන කියලා. කෘෂිකර්මයේ අඩු වුණොත් අපිට පේනවා ඒ දළදේශීය නිෂ්පාදනය අඩු වෙනවා කියලා. ඒක හින්දා ආයතන 200ක් රට පුරා දැම්මොත් තාක්ෂණ විද්‍යාව උගන්වන්නේ ගමේ තරුණ තරුණියන්ට පුළුවන් වෙයි ඒවා ඉගෙනගෙන මේ රටට විදේශ විනිමය ඇති කරන්න. හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ මහතාගෙන් පැය 8ක් පමණ ප්‍රශ්න කිරීම සිදු කළ බවයි වාර්තා වුණේ.
තරුණයන් 11 දිනක පැහැරගෙන ගොස් සතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණෙන ලෙස කළ දැනුම් දීමකට අනුව ඒ මහතා මෙසේ පැමිණ තිබෙනවා. තම නතරංගුවට ගැනීම වළක්වාලමින් කරණාගොඩ මහතා මේ වන විට අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබෙනවා. උදැසන 9 සිට පස්වරු 5 දක්වා ඒ මහතාකින් ප්‍රශ්න කිරීම සිදු කළා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කටයුතු තවදුරටත් පුළුල් කරමින් එහි ප්‍රතිලාභ සමස්ත කාර්ය මණ්ඩලයට ලබා දීම අරමුණ බව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංචාරකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රයට පැමිණි ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා හරසරින් පිළිගැනුණා. ගුවන් විදුලිය වර්තමානයේ අනාගතයේ දකුණු පිණිස මැයින් සංස්ථාවේ පෙරණි උපකරණ ප්‍රදර්ශනයක් අමාත්‍යවරයා අතින් විවෘත කෙරුණා. එනම් කරත්තේ ඉතිහාසයේ කොරිඩෝබ නමින් සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වයේ සහ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි අනිවාර්යයෙන්ම මැදිහත් වෙලා මේ අභියෝගවලට මුහුණ දීලා ජීවුණු කරලා ගන්නට පුළුවන් කියලා මගේ දැඩි විශ්වාසයක් තියෙනවා. මෙවැනි අභියෝගවලට මුහුණ දෙන්න නම් අවශ්‍ය තාක්ෂණ ටික ලබාගෙන මේ ආයතනය ජීවුණු කරගෙන ඉදිරියට යන්න. ඔබතුමාලට ආඩම්බරයෙන් මේ ආයතනය තුල වැඩ කරන්නට වාතාවරණයක් හදා දෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. දේශපාලන පක්ෂ ભેදයක් එව පත්ති තියලා මම ඉතින් ආයතනය වෙනුවෙන් කිසියුරු දෙනාම එකතු වෙලා වැඩ කරමු කියලා යනටයි අද මෙතනට ආවේ. රණවිරුවන්ගේ වැටුප් ඉහළ නංවමින් ඔවුන්ට අවශ්‍ය ගෞරවය ලබා දීමට රජය පියවරගෙන ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ලුණුගම් වෙහෙර පහළ මත්තල ප්‍රදේශයේ ඉදිකළ සියත් ලංකා ගම උදාකම්මානේ ජනතා අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යලි පිබිදෙන උදාකම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 180 වන ආදර්ශ ගම්මානේ මෙයයි. නිවාස 70 කින් සමන්විත ගම්මානේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 633ක්. කොච්චර ගිනිපොලි ණයවාරික ගෙවන්නට තිබුණා ඔබලට සතුටෙන් කියන්නට කැමති අපි වරප්‍රසාද රාසිය අපේ ආදරණීය ජනතාවට ලබා දෙන්නට මුදල් වෙන් කරලා තිබේ. දැන් බොහෝම ලස්සනට රණවිරුවාගේ අයිතිය මේව ගැන බොහෝම ලස්සනට අපේ විරුද්ධවාදී ලොකු ලොක්කෝ පහුගිය කාලේ කතා කරා. නමුත් මිත්‍රවරුනේ 2009 මැයි 18 වෙනිදා ඒ ලබාගත්තු යුද ජයග්‍රහණයෙන් පස්සේ ත්‍රිවිධ හමුදාවට ආරක්ෂක ශේෂ්ත්‍රයට එක රුපියලකින්වත් වැටුප් වැඩි කරේ නැහැ. රට දය බේරගත් යුද ජයග්‍රහණයෙන් පස්සේ පළවෙනි වැටුප් වැඩි වීම ඒ අයට ලබා දුන්නේ වෙන කවුරුත් නෙමෙයි මේ රජය කියන එක මම බොහොම ආඩම්බරෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ජංගම දුරකථනය බොහෝ විට ඔබේ ජීවිතයට සුන්දරත්වය කැඳාගෙන එන නවීන තාක්ෂණයේ දායාදයක්. නමුත් මේ අප ඔබට කියන්නට යන්නේ ඒ ජංගම දුරකථනයේ අඳුරු පැතිකඩයන් පිළිබඳවයි. ඒ සම්බන්ධයෙන් මේ වාර්තාවගෙන එන්නේ ගයාන් ඇල්ලේගොඩ. ජංගම දුරකථන එම නැත්තං ඔබ කවුරුත් දන්න ආකාරයට මොබයිල් ෆෝන්ස් මේ පුංචිම පුංචි ජංගම දුරකථනයේ අනිට්ටු ප්‍රතිවිපාක පිළිබඳව ඔබ දන්නවද? ජංගම දුරකථනය එහෙමත් නැත්තම් අදවන විට අපි රටේ කවුරුත් දන්න භාෂාවෙන් කියවොත් මොබයිල් ෆෝන් දැනටමත් මිනිස් ජීවන රටාව ආක්‍රමණය කර අවසන්. වර්ෂ 1876 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් දුරකථනය සොයාගැනීමත් සමග සංනිවේදනයේ නව පරිච්ඡේදයක් අරඹන්නට එවක සමාජයට හැකියාව උදා වුණා. මෙය තවත් තීව්‍ර වන්නේ වර්ෂ 1960 දී පමණ එහා මෙහා ගෙන යා හැකි ජංගම දුරකථනය නිර්මාණය වීමත් සමගයි. පණිවුඩ හෝමාරු සඳහාම නිර්මාණය වුවත් අද වන විට ජංගම දුරකථනය මගින් විවිධ අවස්ථාවන් සපුරා ගැනීමට ජනයා පුරුදුව සිටින්නේ එහි ඇති තාක්ෂණික පරිණාමය නිසාවෙන්මයි. ඇමතුම් ලබා ගන්නවට වඩා මේන් සිදු කරන්නේ වෙනත් කාර්යයන්. විවිධ මාදිලිවල ජංගම දුරකථන අපි රටේ වෙළඳසැල්වල අලෙවිට තබා තිබෙනවා. මෙවට අන්තර්ගත උපාංග අනුව මෙම ජංගම දුරකථනවල මිල ගණන් වෙනස් වෙනවා. ඇතම් ජංගම දුරකථන භාවිත කරන අවස්ථාවන්වල සිදු වූ පිපිරීම් එවැගේම ගිනි ගැලීම් වැනි සිදුවීම් පිළිබඳවත් ඔබ පසුගිය කාලයේදී අහන්න දකින්න ඇති. මේ නිසාම ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී එහි තත්ත්වය පිළිබඳව නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. ජංගම දුරකථනය නිසා මුළු ලෝකයේම තමන්ගේ සමීපයට ගත හැකි බව සඳහන් වුණත් අද වන විට ජංගම දුරකථනය භාවිත කරන බොහෝ දරුවන් මෙන්ම වැඩිහිටියනුත් තමන්ගේ පවුල් වලින් දුරස් වෙලා අම්මා තාත්තත් එක්ක කතා නැහැ. තාත්තා පුතා එක්ක කතා නැහැ. පුතා අම්මා තාත්තා දෙන්නම එක්ක කතා නැහැ. මේ හැමෝම
තම තමන්ගේ උන් හිට තැන්වලම ජංගම දුරකථන ලෝකේ හිර වෙලා ජංගම දුරකථනයේ නිසාම මෙලව උපත ලද සෙල්ෆි උන්මාදය අද වන විට මුළු ලෝකයටම මහත් හිසරදයක් සෙල්ෆි උන්මාදය නිසා පසුගිය වසර තුල අපිට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 30කට ආසන්න බව ඔබ දන්නවද ජංගම දුරකථනයේ අඳුරු සෙවණැල්ල විවිධ රෝගාබාධ ලෙසින්ද පැමිණෙනවා දැන් අපි දන්නවා මේ ජංගම දුරකථන හුඟක් කාලවලට මේ පැනල් එක LED ආලෝක ධාරාවල් නිකුත් කරනවා මෙවැනි ආලෝක කිරණ ඇසට දීර්ඝ කාලයක් තිස්සේ පතිත වීම ඇහි කණිනිකාව දුර්වල කිරීමටත් ඇසේ පෙනුම අඩපණ කිරීමට සමාන වෙනවා. ඒ වගේම නිල් පැහැටි සුදු ආලෝකය නිසා මොලේ ඇතිවෙනා වූ ඇතම් හෝමෝන ශ්‍රාවයට බලපෑමක් ඇති කරනවා කියලා හොයාගෙන තියෙනවා විශේෂයෙන් මෙලටිනින් කියන හෝමෝනයට. මේ ඉතාමත් අහිතකර තත්ත්වයක්. මේක නිසා වෙන්නේ නිින්ද යන්නේ නැහැ. ඊළඟට ඔවුන්ට වෙනවන් රෝග ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම හෘද රෝග, දියවැඩියාව, මානසික ආතතිය, මානසික රෝග මේ වගේ ඇති වෙන්න පුළුවන්. දැන් ක්‍රීඩා පිටිය කුසල් ජනිත පෙරේරාට එළඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියද අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි පැවති තරගයේ කාසියේ වාසය දිනා පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩලු 5ක් දැවී ලකුණු 331ක් ලබා ගත්තා. ආරම්භක ප්‍රතිකරු ක්වින් ඩෙන්ඩි කොක් ලකුණු 121ක් රැස් කළා. ඉසුරු දාන කඩලු 2ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 16කදී කඩලු 2ක් දැවී ලකුණු 75ක් ලබා සිටියේදී වර්ෂාව හේතුවෙන් තරගයේ නතර කිරීමට සිදු වුණා. එලෙස පැය 3කට කාලයක් තරගයේ නතර කර තිබීම හේතුවෙන් ඩක්වත් සහ ලුයිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා පන්දු 48කදී තවත් ලකුණු 118ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා. එය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට කඩලු 3ක් දැවී ලබාගත හැකි වුණේ ලකුණු 46ක් පමණයි. මේ අනුව පන්දු වාර 24ක් අවසානයේ කඩලු 5ක් දැවී ලකුණු 121ක් ලෙස ප්‍රධාන ලකුණු පූර්ව සටහන් වුණා. ඒත් සමගින් ලකුණු 71ක ජයග්‍රහණයක් වාර්තා කරමින් තරඟ 2ක් ඉතිරිව තිබේදී තරඟාවලිය ජයද හිමි කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේදී පන්දු රැකීමේ නිරතව සිටියේදී පාදයේ ආබාධයකට ලක් වූ කුසල් ජනිත් පෙරේරාට සති 5ත් 9ත් අතර කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබා දී තිබෙනවා. මේ අනුව එළමෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියද ඔහුට අහිමි වීමේ අවදානමක් පවතිනවා. අපිට අවසනාවද අවසන් භාගයේදී උඩ පන්දු දෙකක් ගිලිහි ගියා. උත්තරස වැස්සෙන් පස්සේ අපිට හම්බෙච්ච ටාගට් එකත් එක්ක එච්චර ලොකු ටාගට් එකක් කියලා නෝකට විකට් එක පොඩ්ඩක් විසිකල්ල ගහන්න වෙනවා. ඉතින් මම ඒ දිනේ chance එක ගත්තා. ඊට පස්සේ අපි තේරුණා විකට් එකෙන් අපිට හම්බ යන්න බෑ කියන එක. තව තරඟ දෙකක් තියෙනවා. ඉතින් මම හිතනවා අපි මේ තරඟ දෙකේදී හෝ අපි කරන්න හදන්නේ සාර්ථක කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. එසමගින් ඇටියෙන් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යන්ත හමුවමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk